ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර එක් දින තරගාවලියත් ඉන්දියා කණ්ඩායම ජයගන්න සමත් වුණේ එක තරගයක් ඉතිරිව තියෙද්දිමයි. පළවෙනි තරගයේ කණ්ඩායම් දෙකෙන් ප්‍රතිකරව වැඩපෙන්නද්දී දෙවෙනි තරගයේ පන්දුය වන්නන්ගේ තරගයක් බවට පත් වුණා. කාසි වාසී දිනපු ශ්‍රී ලංකා නායකයා මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළවෙනි කඩුල්ල ලකුණු 29ක් වෙද්දී බිඳ වැටුණත් පළවෙනි තරගයට සෙල්ලම් කළ නුවනිඳු කුසල් දෙන්න පන්දු අර්ධා 7ක් වෙද්දී ලකුණු 100 සීමාවට ශ්‍රී ලංකා කණ්ඩායම අරගෙන යන්න සමත් වුණේ ලකුණු 300 සීමාවට යන ලකුණු පෙන්නලා. හැබැයි ඉන්දියා දඟපන්දුවන් උපන්දු බාර ගැනීමත් එක්ක ශ්‍රී ලංකා ඉනිම කඩා වැටෙන්න පටන් ගත්තේ කඩුළු පහක් ලකුණු 25ක් ඇතුළත බිඳ වැටිලා. කොමාරි දුනිත් රාජිත් දෙන්නත් වනිදු එක්ක චාමිකත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 215ක සීමාවට අරන් යන්න සමත් වුණා. මේ ලකුණු ප්‍රමාණය හඹා යන්න ඉන්දියා ප්‍රතිකරුවන් ලෙසින් ඉඩ දීපු නැති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියා කඩුළු 6ක් බිඳ දාලා 44 වෙනි පන්දු ආරෙදී තමයි ඉන්දියා කණ්ඩායමට ජයග්‍රහණය දුන්නේ. මේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දියා කණ්ඩායම අරගෙන ගිය රාහුල් නොදෙවි ලකුණු 64ක් අරගන්න සමත් වුණා. ඒ පන්දු 103කට මුහුණ දීලා තමන්ගේ ඒ ඉනිම ගැන රාහුල් තරගයෙන් පස්සේ කිව්වේ මෙහෙම කතාවක්. මම හිතන්නේ නෑ ඒක ෆ්ලැට් ක්‍රිකට් එකක් කියලා. ඒ තනතිල්ලේ ලකුණු ගන්න එක ඒ තරම් ලේසි වුණේ නෑ. තනතිල්ල ප්‍රතිකරුවන්ට අමාරු විදිහට තමයි හැසිරුනේ. ශ්‍රී ලංකා කණ්ඩායම ආපු විදිහට මම හිතුවේ ලකුණු 300ක් විතර ගහයි කියලා. අපේ පන්දුවවන්නෝ ඉනිමේ මැද හරිය හොඳට පන්දුවවලා එයාලා පාලනය කළා. මම හිතන්නේ එයාලා මුලින් ගහපු විදිහට ලකුණු 215ක නතර කළ එක ලොකු ජයග්‍රහණයක්. කොහොම වුණත් එයාලා ලකුණු 215ටත් සටන් කළා. අපිට ලොකු පීඩනයක් එක්ක තමයි දිනන්න පුළුවන් වුණේ. මම ශයාෂ් එක්කත් හර්දික් එක්කත් පුළුවන් තරම් වෙලා සෙල්ලම් කරන්න තමයි බැලුවේ. ඉන්දියාව මේ තරගාවලියේදී වනිදු ඉස්සරහා ප්‍රහාර එල්ල කරන්න ගියත් මේ තරගයේ ආරක්ෂා වෙන විදිහක් තමයි දැක්කේ. ඒ ගැන අයර් කිව්වේ මෙහෙම කතාවක්. පළවෙනි තරගයේ අපි හොඳ ආරම්භයක් ගත්ත නිසා අපට පුළුවන් වුණා වනිදුට එරෙහිව පහර දෙන්න. මේ තරගයේ කඩුළු වැටුණු නිසා අපි වනිදුට ගහන්න අවදානමක් ගත්තේ නැහැ. මොකද ඒ වෙලාවේ තව කඩුළු ගියා නම් අපි පීඩණයටපත් වෙනවා. අනිත් එක අපිට ලොකු ලකුණු වේගයක් ඕනේ වුණෙත් නැහැ. ඒ නිසා අපි සාමාන්‍ය විදිහට තමයි පහර දුන්නේ. ওই විදිහට තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට යන ගමන නතර කළ ඉන්දියා කඩුළු රකින ක්‍රීඩක රාහුල් තරගයෙන් පස්සේ අදහස් දැක්වුවේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.